2017 වසරේ ගිවිසු මත්සන් කර 2017 වසරේදී නව කැලණි පාලමේ ඉදිකිරීම ආරම්භ කෙරුණේ මන්තිරු 6කින් සමන්විත පාලමේ දිග මීටර 380ක් ප්‍රධාන ව්‍යාපෘතියේ වැඩ 98කින් අවසන් කර තිබෙනවා. එය ලබන නොවැම්බර් මාසයේදී ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. ජයිකා ආයතනය මකින් ජපාන් යෙන් මිලියන 35,020ක මුදලක් ඊට වැය කර තිබෙනවා. ශ්‍රී ලංකා රජය ඊට වැය කළ මුදල රුපියල් බිලියන 4ක්. මෙම නව කැලණි පාලම විදේශ සංචාරක ආකර්ෂණී ලැබෙන පරිදි එහි විදුලි ආලෝකකරණ පද්ධතිය සකස් කරන ලෙසට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා උපදෙස් ලබා තිබුණා. කොළඹ නගරයේ සුන්දරත්වයේ ඉහළ නැගීමට මේ හේතු වන බැවින් නව තාක්ෂණික ක්‍රමවේදයන් යොදා ගනිමින් ආලෝකකරණ පද්ධතිය සකස් කිරීමට පියවරගෙන තිබෙනවා. මේ ආලෝකකරණ පද්ධතිය අත්හදා බැලීම ඊ රාත්‍රියේදී සිදු කෙරුණා. බෙයතර නව කැලණි පාලමේ සිට රාජකීය හරහා පිටත වටරොම් අධිවිකී මාර්ගයේ අතුරුගිරිය අන්තර් හෝමාරු දක්වා කනුමැති නිදි කෙරෙන අධිවිකී මාර්ගයේ වැඩ වසර 3ක් ඇතුළත අවසන් කිරීමට නියමිතයි. මෙම අධිවිකී මාර්ගයේ ඉදිකිරීම සහ නඩත්තු කටයුතු වලට අදාළ කොන්ත්‍රාත්තුව සැලසුම් කොට ඉදිකර අරමුදල් සපයා මෙහෙයුම් සිදු කර පවරා දීමේ පදන මත චයිනා හබ ඉංජිනේරින් කෝපරේෂන් වෙත පවරා දීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. යෝජිත මාර්ගයේ ප්‍රමිතිය හා නියමිත කාල සීමාව තුළ ඉදිකිරීම සාධක කර ගැනීම පිණිස ඉදිකිරීම හා නඩත්තු වැඩ අධීක්ෂණයේ සඳහා ස්වාධීන ඉංජිනේරුවරයෙකු වශයෙන් උපදේශක ආයතනයක් පත් කළ යුතුයි. එම උපදේශක ආයතනයේ සේවා යෝජක වශයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කරනු ඇති.